තෙරුවන් සරණයි අයිබුවන්. දහම් පාසල් කෙටි සටහන් අටශ්‍රේණිය හයවෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට මෙම සියලු සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ ටයිප් කරලා මෙන්න මේ වීඩියෝස් කියන එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ නාලිකාවේ දැනට ඇතුළත් කරලා තියෙන එහෙම නැත්නම් නාලිකාවට එකතු කරලා තියෙන සියලුම වීඩියෝ පාඩම් නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එක එක පන්තිවලට අදාළව අපි මේ ඉදිරිපත් කිරීම කරලා තිනවා. ඉතාමත් හොඳින් පැහැදිලිව මේ සාකච්ඡාවන් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණාවත් හොඳින් මතක තියාගන්න. නොදන්න අයටත් මේ පිළිබඳව දැනුවත් කරන්නට කියලාත් මතක් කරන ගමන්. ඉතින් එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව මේ පාඩමට අදාළව අටශ්‍රේණියේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන 6වෙනි පාඩමට අදාළ සාකච්ඡාව පවත්වමු. පළවෙනි අංකය යටතේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ කාටද කියලා අහන්නේ පළවෙනියටම. පස්වග තාපසවරුන්ට තමයි දේශනා කරන්නේ බරණැස ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ප්‍රධානතම ඉගැන්වීමක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පළවෙනියටම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ පස්වග තාපසවරුන්ට. ඔන්න ඒ ආර්ය සත්‍ය හතර මොනවද? දුක්ඛ ආර්ය සත්‍ය, දුකට හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක නැති කිරීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක නැති කරන මග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍ය හතර. මේවනම් අපි හොඳට පාඩම් කරගන්නට ඕන. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ විදිහට අනිවාර්යයෙන්ම පාඩම් කරගන්නට වෙනවා. අපිට ගොඩක් වැදගත් බුදුදහමේ තියෙන වැදගත්ම දේශනාවනේ චතුරාර්ය සත්‍ය දේශනාව. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දේශනාව අපිට නම් වශයෙන් කියන්නත් පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්නටත් ඕන. ඉතින් පොඩි පන්තිවල නිසා දැනට සාමාන්‍ය අවබෝධයක් තිබුණම ප්‍රමාණවත්. පස්වග තවුසන්ට දේශනා කරන ලද පළමු සූත්‍රය මොකක්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනීටම දේශනා කළේ කියලා මම සඳහන් කළා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනා කර ඇති ආකාරය ඔන්න ඊළඟට අපි ඉගෙන ගන්නවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා කියලා මම සඳහන් කළා. ඔන්න අපේ මාතෘකාවනේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය නෙවෙයි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන මෙන්න මෙහෙමයි ධම්මචක්කප්පවත්තන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඉදං කොහොපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඉදං කෝපන භික්ඛවේ මේවනාහි භික්ෂූනි දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වනාහි යායං තණ්හා පෝනෝ භවිකා යම් ආකාරයකින් මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තණ්හාව මූලික කරගෙන පෝනෝ භවිකා පුනර්භවය ඇති කරන ස්වභාවයෙන් යුක්තයි, නන්දි රාග සහගතා දැඩි ආසාවන්ගෙන් යුක්තයි. අපි මේ වචනවල තේරුම් වෙනමම යට වෙනත් අංකයක් යටතේ කතා කරනවා. తත්‍ර తත්‍රාභි නන්දිනී ඒ ඒ තැන්හි ඇලෙන සෙය්‍යතිදං ඒ කෙසේද යත් කාම තණ්හා භව තණ්හා විභව
තණ්හා ඔය විදිහට තමයි දැක්වෙන්නේ. ඉතින් මේ පාඨයට අනුව භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මේ තේරුමත් එක වතාවක් කියවලා බලමු. පුනර්භවය ඇති කරන නන්දිහෙවත් සතුටද රාගයෙහිවත් ඇල්මද සහිත ඒ ඒ තැන විශේෂයෙන් සතුට වන්නා වූ නන්දි රාග සහගතා කියලා කිව්වේ ඒකයි. කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව ඔන්න ත්‍රිවිධාකාර තණ්හාව තමයි දුකට හේතුව විදිහට එහෙමනම් දැක්වෙන්නේ. දුකට හේතුව ප්‍රධානතම හේතුව තණ්හා කියලා සඳහන් කරනවා. තණ්හාව, තණ්හාවේ ලක්ෂණ ටික දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දක්වන්නට යෙදුණු වචනවල තේරුම් අර්ථ මොනවාද? තණ්හාවේ ලක්ෂණ පෝනෝ භවිකා කියලා වචනයක් තිබුණා. භවය නැවත නැවත ඇති කිරීම හෙවත් පුනර්භවය ඇති කිරීම තමයි පෝනෝ භවික කියලා කියන්නේ. පෝනෝ භවිකා, පුනර්භවයක් ඇති කිරීමේ හැකියාව තිබෙන නන්දි රාග සහගතා, නන්දි රාග සහගතා පෝනෝ භවිකා, ඊළඟට නන්දි රාග සහගතා රාගේ නම් ඇලීමයි. එහෙනම් සතුටු වීම, ඇලීම යන ලක්ෂණ දෙක තණ්හාවේ දක්නට ලැබේ. එහෙනම් නන්දි රාගය කියලා කියන්නේ ඇලෙන සතුටු වෙන ස්වභාවයෙන් යුක්ත, ඇලීම් සහගත ස්වභාවයෙන් යුක්ත. తత్ర తత్రాభినందిని, తత్ర తత్రాభినందిని කියලා කියන්නේ ඒ ඒ තැන. తత్ర తత్ర කියලා කියන්නේ ඒ ඒ තැන. එතකොට ඒ ඒ තැන අභිනන්දිනි, මනාව සතුටු වන කියන අදහස තමයි తత్ర తత్రాభినందిని කියන එකෙන් කියන්නේ. తత్ర తత్ర ඒ, తత్ర කියලා කියන්නේ ඒ, తత్ర කියලා කියන්නේ ඒ ඒ කියන අදහස. එතකොට ඒ ඒ තැන්වලදී ඇලීම ඇති කරගන්න, උපදින උපදින භවයන්හි හා ලැබෙන අරමුණු වල අභිනන්දනයේ යනු විශේෂයෙන් සතුටු වීම. එහෙමනම් තණ්හාවේ ලක්ෂණ මොනවද? භවය නැවත ඇති කිරීමේ ස්වභාවයෙන් යුක්තයි, නන්දි රාගයෙන් එහෙම නැත්නම් ඇලීමේ ස්වභාවයෙන් යුක්තයි, ඒ ඒ තැන සතුටු වෙන, ඒ ඒ තැන විශේෂයෙන් සතුටු වීමේ ස්වභාවයෙන් යුක්තයි තණ්හාව. ඒ කියපු තණ්හාව තමයි දුකට හේතුව වෙන්නේ. තණ්හාව ආකාර තුනකින් දක්වනවා. සෙයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව කියලා. හොඳයි, ඊළඟට බලමු අටවෙනි අංකයේ යටතේ මොකක්ද කියන්නේ කියලා. කාම තණ්හාව, මොකක්ද මේ කාම තණ්හාව? දුකට හේතුව තණ්හාව, තණ්හාව කොටස් තුනයි. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඒ තණ්හා තුන අතරින් පළවෙනි තණ්හාව කාම තණ්හාව. කාමයන්ට හෙවත් කාම වස්තුන්ට ඇතිවන තණ්හාව, කාමයන්ට හෙවත් කාම වස්තුන්ට ඇතිවන තණ්හාව. ඒ කියන්නේ මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇතිවෙන්නා වූ තණ්හාව, එහෙම නැත්නම් ආසාව තමයි කාම තණ්හාව කියලා කියන්නේ. ඊළඟට භව තණ්හාව, භවයට හෙවත් නැවත නැවත හට ගැනීමට, නැවත නැවත ඉපදීමට ඇති තණ්හාවට කියනවා භව තණ්හාව කියලා. දිව්‍ය ලෝකාදී තැන්වල, එහෙම නැත්නම් මනුස්ස ලෝකයේම තවත් හොඳ තැනක ඉපදෙන්න ඒ විදිහේ ආසාවන් තියෙනවා. අන්න ඒ ආසාවන් තමයි භව තණ්හාව කියලා කියන්නේ. විභව තණ්හාව මරණයෙන් සියල්ල අවසන් වෙනවා කියලා, මරණයට කලින් මේ භවයේදීම සියලුම සැප සම්පත් අනුභව කරලා සතුටු වෙන්නට ඕන, සතුටින් ජීවත් වෙන්නට ඕන කියලා හිතන එකට කියනවා විභව තණ්හාව කියලා. කාමය කියලා කියන්නේ කැමැත්ත. කාම කියලා කියන්නේ කාම තණ්හාව අපි කියුවනේ. කාම තණ්හාව කියන්නේ මොකක්ද කියලා කෙටියෙන්, කාම වස්තුන් කෙරෙහි ඇති ආසාවට කාම තණ්හාව කියලා කිව්වා. කාමය කියලා කියන්නේ කැමැත්ත. එහෙනම් රූප දකින්නට කැමැත්ත, ශබ්ද අහන්නට ඇති කැමැත්ත, ඒ වගේම ගඳ සුවඳ කෙරෙහි අපේ හිතේ පවතින කැමැත්ත. ඒ විදිහට කාමය කියලා කියන්නේ කැමැත්ත. අපේ ශරීරයේ ඉන්ද්‍රියන් පහක් තියෙනවා.
මම මේ ඉන්ද්‍රියන් වලට ගන්න අරමුණු ගැන මුලින් සඳහන් කළා. චක්කු ඉන්ද්‍රිය. එහෙම නැත්නම් ඇස. ඇහෙන් මොකද කරන්නේ? රූප බලනවා. රූප බලලා ඒවා කෙරෙහි අපි කැමැත්තක් ඇති කරගන්නවා, ආසාවක් ඇති කරගන්නවා. ඒකට කියනවා කාම තණ්හාව කියලා. සෝත ඉන්ද්‍රිය. කන ශබ්ද අරමුණු කරගන්නවා. ශබ්ද අහලා අපි කැමති දේවල් වල ඇලීමක් ඇති කරගන්නවා. කාම තණ්හාව. ඊළඟට ඝාන ඉන්ද්‍රිය. නාසයට තමයි ඝාන කියලා කියන්නේ. ගන්ධය අරමුණු කරගන්නවා. ගන්ධ සුවඳ දෙකම ආග්‍රහණය කරනවා, අරමුණු කරගන්නවා. ඒකත් තණ්හාවක් වෙනවා. ජීවහා ඉන්ද්‍රිය. දිව රස අරමුණු කරගන්නවා. කාය ඉන්ද්‍රිය. කය සම ස්පර්ශය තමයි අරමුණු කරගන්නේ. කාම වස්තු පහ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් පහ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහට කියනවා කාම වස්තු කියලා. කාම වස්තු පහට ඇති කරගන්නා තද බල ඇල්ම, ආසාව, තණ්හාව තමයි කාම තණ්හාව කියන්නේ. එහෙමනම් කාම තණ්හාව කියන්නේ පංච වස්තුන් කෙරෙහි ඇති, කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව කාම තණ්හාව. සීමාවක් නැතිව අරමුණු වල ඇලි නිතර ආස්වාදයේ සෙවීම තමයි තණ්හාව කියලා කියන්නේ. නිතර ආස්වාදයක්, යම්කිසි ආස්වාදයක් ලැබීම සීමාවක් නැතිව අරමුණු වල ඇලිලා නිතර ආස්වාදයේ හොයන එකට කියනවා තණ්හාව කියලා. සීමාව ඉක්මවා අරමුණු වල ඇලි ඇස පිනවීමට හෝ කන පිනවීමට යාම තණ්හාවට යටවීම කියලා කියනවා. සීමාවක් නැතිව ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්නට අපි යනවනම් ඒකට කියනවා තණ්හාවෙන් යටවීම, තණ්හාවට හසුවීම කියලා. තණ්හාවට හසුවීම හොඳ ලක්ෂණයක්, හොඳ දෙයක් නෙවෙයි. භව තණ්හාව නිසා මිනිසුන් නොයෙකුත් පින්කම් කරමින්, සුගති සැප ප්‍රාර්ථනා කරමින් සෑහීමකටපත් නොවී ක්‍රියා කරනවා. එක එක භවයන්වලට යන්නට, භවයන්වල උපත ලබා ගන්නට ප්‍රාර්ථනා කරමින් ක්‍රියා කරන්නේ භව තණ්හාව නිසා. විභව තණ්හාව කියලා කියන්නේ මිය යෑමෙන් ජීවිතය අවසන් වෙනවා, නැවත ඉපදීමක් නැහැ. එහෙම හිතලා සියලුම සැප සම්පත් මෙලවදීම විඳලා අවසන් කරන්නට ඕන කියලා හොඳ නරක හැම දෙයක්ම කරමින් සතුටු වෙන්නට මිනිස්සු යම් යම් දේවල් විඳින්නට පෙළඹීම නිසා ඒ පෙළඹීම මේ විඳීම ලබා විඳීමට ගිහිල්ලා විභව තණ්හාව ඇති කරගන්නවා. විභව තණ්හාවෙන් යුක්තව ක්‍රියා කරනු ලබනවා. ඊළඟට 19 වෙනි අංකය. මේ භවයේ දුකද, සංසාරයේ දුකද ඇති වෙන්නේ මොනව නිසාද? කාම භව විභව කියන තණ්හාවන් නිසා. කාම තණ්හාවයි, භව තණ්හාවයි, විභව තණ්හාවයි නිසා තමයි මේ භවයේ, මේ අපේ ජීවිතයේදීත්, සංසාරයේදීත් දුක් ඇති වෙන්නේ. එහෙනම් සසර දුක ඇති වෙන්නටත්, මේ ලෝකෙදී දුක් ඇති වෙන්නටත් හේතු මොකක්ද? කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව. ඒ භව තේරුම් ගතහොත් තණ්හාව නැති කළ හැකිය. තණ්හාව නැතිවන තාක් භවයේ සැරිසරමින් ඔන්න භවයෙන් භවයේ සැරිසරමින් භවයෙන් භවයට සැරිසරමින් භවයෙන් භවයට ගමන් කරමින් අපිට ඉන්නට සිද්ධ වෙලා තියෙන්නේ මොකක් නිසාද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව නිසා. හොඳයි, අපි මේ සාකච්ඡාවන් පවත්වන්නට යෙදුනේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවේ. ඉතින් මේ වෙනකොට හැමදිනාම දන්නවා අපේ නාලිකාව කොයිතරම් දහම් අධ්‍යාපනික වැඩසටහන් නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරනවද කියලා. එහෙමනම් දිගටම අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපි ඉක්මනටම බලාපොරොත්තු වෙනවා 8 ශ්‍රේණියේ ඊළඟ පාඩම, 7 වෙනි පාඩම. මේ විදිහටම හරිම කෙටියෙන් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ආකාරයට ඔබට කියලා දෙන්නට. මෙන්න මේ කොටස කිහිප වතාවක් කියලා පාඩම් කරගන්න. අනිත් කොටස් කිහිප වතාවක් කියෙව්වට පස්සේ, කිහිප වතාවක් මේ වීඩියෝ පාඩම නැරඹුවාට පස්සේ ඔබට පුළුවන් හොඳට මතකයේ තබා ගන්න. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවෙන් සමුගන්නවා ඊළඟ පාඩමින් ඉතා ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන්. තෙරුවන් සරණයි.